लेकिन जो टेक करानी है मैं अरे मैं अरे की हाइब्रिड करना पूरा मेरी बंडी होया पूरा मेरी बंडी होया मैं या मेरा बोल रहा ये बात सही जो अरे की ना ये हम सो बैठे रहे एक ही आप एक ही पूरा मेरी बंडी होया चली ना हमने क्या तो एक दिन ना तू फाटे ही पूरा मेरी बंडी करेगी ना हर लाने एक ही तरह मेरे सेट में नहीं है तो उधर पास के ठीक करेंगे ये देखा था वो बहुत सोचा
මේ දෙක මර්ජ් කරලා මේ හරි මේ අකරන දෙදාගෙන ඊට පස්සේ මේ යට ලෙවල් එක ආව තාලෙකට යනවා මේ දෙක මර්ජ් කරලා තාලෙක අදාළයි කොයි විදිහට දෙකම මර්ජ් කරගෙන ආවම මේ සම්පූර්ණ උඩරේම මර්ජ් කරනවා මේ සෝට් කරනවා මෙතෙන්දී අර මේ මේ පොඩි දෙයක් කියන්නේ කියන්නේ මේක කියලා මේ විදිහට ෆ්‍රී එකක් අපිට කඩා ගන්නන්නේ නැහැ මම ඒ මේක ඔපරේෂන් එක පාටිෂන් ඔපරේෂන් එක නේද
මේ පාර්ෂන් කරනවා කියලා කියන්නේ මේ මේ array එකේ තියෙන මේ pivot එක වඩා පුරා element එක දෙන මේ පැත්තට දානවා. pivot එක වඩා විශාල element එක දෙන මේ පැත්තට. ඕකටයි පාර්ෂන් කරන්නේ. එතකොට පාර්ෂන් පාර්ෂන් එකට පස්සේ මේ මුල් array එකේ බලුවොත් මේ pivot එක කියන එක array එකේ තියෙනවා නේද ඔය පැත්තට. pivot එක හරියට ඊට වඩා පුරා element එක දෙන මේ පැත්තට sort කරන්න යනවා. ඔකට හරියට නෝතල් නැහැ. ඔන්න pivot එක කියන එක හරියට හරියට නැහැ. පාර්ෂන් ඔපරේෂන් එකෙන් පස්ස. එතකොට අපි කරන්නේ මේ වගේ array එකක් දුන්නම pick sort එක sort කරන්න කියන. randomly pivot එකක් තෝරගෙන පාර්ෂන් කරනවා. එතකොට මෙයාව ගිහින් highlight කරනවා. හැබැයි මේ පැත්තේ අහු sort කරනවා. ඒකට ඒකට අහු pick sort එක. මේ මුල්වර එකම pick sort එකේ call කරනවා. යම් පිවිට එකක් තෝරගෙන ඒ පිවිට එක ගන්න දැන් දැන් කියනවා. මොකද මේ array එක මේ එකට ආපු පිස්සොට් එක පොඩි. ඊළඟට මේ මේ පාටිෂන් ඔපරේෂන් එකේ ඉම්ප්ලිමන්ටේෂන් එකක් තියෙනවා. මේක කරන්නේ මෙහෙම කරත් ඒක. ඔව් නේ
ඒකේ වෙනම උදායි ඒක පටන් ගන්නකොට
ඉන්ක්‍රිමන්ට් එකට වඩා කුඩා ආයතන වල රේඩිය එකක් පටන් ගන්න යන්නේ කියලා මිනිහ. ඒක තමයි යන්නේ ඒක පොඩි. නැත්නම් ඉන්ක්‍රිමන්ට් එක කම්පියා කරාට පස්සේ අපිට කියන්න පුළුවන් මේ ඉන්ක්‍රිමන්ට් එක ඇරේ මේක වඩා කුඩාද විශාලද කියලා. ඒක දැනගත්තට පස්සේ අපිට මේ කුඩා ඉන්ක්‍රිමන්ට් එක තියෙන මේක මෙහාට ටිකට ගියාම තමයි ඒක තමයි යන්නේ. ඒක පටන් ගන්නකොට රිනේ කියන්නේ. ඒ කියන්නේ ඒකේ පිටත. ඊළඟ තැනේ කම්පියා කරා. මෙයායි මෙයායි කම්පියා කරා. ඉවෙට් එක. මෙයාට වඩා මෙයා කුඩා නේද? හරි. ඒ කියන්නේ මේ අපි ගේන්න ඕන මේ i i i කියන array එක කියන දැනට අර කුඩායි කියලා ගේන්න ඕන. ඒකට දැන් මේ සාමාන්‍ය අර්ථය කියන්නේ මේ සංඛ්‍යාවන මේ ආදි වගේ තිබුණා i මේ ආදි වගේ තිබුණා. අපි මේ ඉන්නට මෙහා ගේන්න ඕනේ. හරි ඒකේ i i වලට මෙහායි දැක ඉවෙන්ට් එකට වඩා කුඩායි වෙන්න තිබුණා. අපි ඒක i කියන දෙයිය ගේන්න ඕනේ. ඒකෙන් තමයි සැක් කරන්නේ. දැන් මෙතෙන්දී දැන් මේ i i පොයින්ට් එක දීන්නේ මේ පොයින්ට් එක දීන්නේ දෙකම එකමද? ඒකට සැප් වෙනවා කියන එක ඒක පොයින්ට් එකක් නෑ. වෙන්නේ ඇත්තටම i කියන එක නම් මෙතන පොයින්ට් එක. මොකද මෙයාව කම්පයර් කරලා පස්සේ මට කියන්න ඕනේ මෙයා මෙයාට වඩා කුඩා. කුඩා නිසා මට i කියන්නේ කුඩා මේ කුඩා range එකේ නේද? කෙලවර කියන දෙන්න මෙයා පොයින්ට් කරන්න ඕන. ඒක තමයි නේද? ඊට පස්සේ ඒ තමයි එකක් තමයි. ඉන්නවා. ඒ තාය ගන්න වෙන මේල්. මේල් එකේ ඉවෙන්ට් එක වුණා කියලා. එතකොට ආපහු මෙයා උඩ. එතකොට මෙයා මෙහෙ හෙල්ප් වෙනවා මොකද? ID පිටරේ කියනවා. ඒ කියන්නේ ID එකට නැහැ ඉන්ක්‍රිමන්ට් කරලා. ඒ එතෙන්ට අර තියෙන දරත් එක සැක් කරන එක. J J දැන් J කොරියන් ඉන්ක්‍රිමන්ට් කියනවා නේද? එයා දෙක එකක් දැකට එක. එතකොට තියෙන දැන් මෙතෙන්දි මේ I එකයි J එකම තමයි. එතකොට ඒ නිසා මෙයා ආපහු I එකම නේද කොහෙද? දැන් මගේ ඉවෙන්ට් එකට වඩා කුඩා ආයිමන් කියන array එක මෙතෙන්ට ගිහින්. මේ ඉස්සර පාර්ටිෂන් කරලා තමයි ඊපස්සේ ෂොප් කෝඩ් එක.
ඒ පාඩිකල් කරාම ප්‍රිවෙන්ට් එක ගිහලා අරගෙන වැඩ කරනවා. ඊට පස්සේ ඊළඟ ඇටලි සෝට් එක අවුස්සනවා. අර කි ඉස්සෙල්ල මර්ජ් සෝට් කරලා තමයි මර්ජ් කරන්නේ. ඉතින් 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 ඉතින්
කියන ඉස්සරමනේ ලොකු කරේ තියෙන්නේ. ඊළඟට මේ ඉෆ් ෂොට් එක කියන්න ගනින් මම මේ මොකක් හරි එකක් දුන්නම ඒකේ නිහිතය කලාවේ මොකද කියන එකට දැන් මේක ගොනන් ඉතුරු කරගන්න. දැන් ඉෆ් ෂොට් එක කරන්න ගනින් අර ඒක ඉෆ් එකක් වගේ කරගන්න. දැන් හැම එකම ඉෆ් එකක් නේ. කියන්න. ඉෆ් එක මැක්සිම පරි මුහි පර ප්‍රොපර්ටි එකක් මෙන්න මෙහෙර එක ගත්තා මෙන්න මැක්සිම ප්‍රොපර්ටි කියන එක. පේරන්ට් චයිල්ඩ් එකට වඩා වැඩි කියන පේරන්ට් චයිල්ඩ් එකට වඩා වැඩි. දැන් පේරන්ට් දෙනකින් දැන් චයිල්ඩ් දෙනකින් වැඩි කෙනෙක් වැඩි මොනවා කියන්නේ? නෑ එහෙම නම් මේ අයිඩියා එක තමයි අපිට කියන්නේ නැහැ හරියට. අපිට වෙන්නේ නැහැ. අපිට වෙන්නේ නැහැ.
ඒක ඉස්සෙල්ලා කීප ඔපරේෂන් එක කෝල් කරලා වයිල් එකට දෙන්න. දෙකේ නම් ටයිප් කරනවා.